शुभ दवसक सील दिन आटम व्यापार अध्ययन दासवनी पाठमे आयुन वीडियो के अभी संबंध अभी दासवनी पाठम अटते कथाकरणी मानव संपत् कलमनाकरणी पिलिबंध मानव संपत् कलमनाकरणी कार्यंतम वेदगत्म कोटस इतोटे मानव संपत् कलमनाकरणी तीन कार्य अभी किंग किंग अध्ययन करगने मेकेदी तपी मुलिम पटंगण्वा मानव संपत् कलमनाकरणे तीन तवत् प्रधान कार्य कार्यपाल अगयीम कार्यपाल अगयीम कील कियान्ने सेवा दायकया विसिन सिय रेकियाव कोतेक दुरट इतु करन्नेदै सोया बला वार्ता किरीमे क्रियावली कार्यपाल अगयीम कील कियनवा सेवा दायकया हरियट तमंगी राजकार्य टिक इतु करनवाद कियन एक ओयला बलला ए पिलिबंद वार्तावा लबादीमे क्रियावली अभी कहना कार्यपाल अगयीम कार्यपाल अगयीम मगिन सेवा योजक आट अत्तन वासी कियन्ने व्यापारेट लबिन वासी पुहुनु किरीमे आवश्यकता हंदुना गन्न पुलुवा सेवकयन गे दक्षतावयन हकियावन अडु मट्टमक तीनो नंग एगुलो तवत पुहुनु करन्न पुलुवा उसस् किरीम हा मारु किरीम पिलिबंद तीरण गन्न पुलुवा सेवकया इन्न तत्ते मोन वगेद මෙයාටව උසස් සීමා දෙන්න ඕනද ඉන්න තත්ත්වෙන් මාරු කරන්න ඕනද වෙන තැනකට ඒ වගේ තීරණ ගන්න පුළුවන් සංවේතන තීරණය කරන්න පුළුවන් එතකොට වැටුප් දිරි දීමනා වෙනත් දීමනා වගේ දේවල් තමයි සංවේතන කියන්නේ එතකොට ඒවා නිසි ආකාරයෙන් ලැබෙනවද ඒවා අඩුයිද වැඩියිද කියලා තීරණය කරන්න පුළුවන් සේවක ඵලදායිතාවය වැඩිවීම එතකොට කාර්යඵල අගයනකොට සේවකයා හැමතිස්සෙම උත්සාහ කරනවා Tamanට පුළුවන් උපරිමයක් ව්‍යාපාරය වෙනුවෙන් සිදු කරන්න. ඊට පස්සේ කාර්යඵල ඇගෙමින් සේවකයාට ලැබෙන ප්‍රතිලාභ බලමු. සේවකයා අභිප්‍රේරණය වෙනවා. එතකොට අභිප්‍රේරණය වීම නිසා ව්‍යාපාරයට හොඳ නිෂ්පාදිතයක් පාරිභෝගිකයට ලබා දෙන්න පුළුවන්. මොකද අභිප්‍රේරණය වූ සේවකයන් ඉන්නකොට ගුණාත්මයෙන් යුත් භාණ්ඩ බිහි කරගන්න පුළුවන් වෙනවා. සේවකයන් ඇගෙමින් ලැබෙන ප්‍රතිලාභ. එතකොට සේවකයන් ඇගීම තුලින් ඔවුන්ට විවිධ දිරි දීමනා ලැබෙන්න පුළුවන් මොන හරි උසස් වීම් ලැබෙන්න පුළුවන් ඒ වගේ දේවල් අනාගත උසස් වීම් සඳහා සුදුසුකම් ලැබීමට හැකි වීම එතකොට හොඳට වැඩ කරොත් එහෙම කාර්යඵල අගයනකොට ඒ බව හේතු ගියත් එහෙම එතකොට උසස් වීම් ලබා ගන්න හැකියාව ලැබෙනවා තම ඉපයේ මියල නංවා ගැනීමට හැකි වීම සේවකයාට තමන් හොඳින් වැඩ කරලා ඒක පෙන්නලා ඉවර වෙලා ඉපයින් වැඩි වැටුප් ලබා ගන්න හැකියාව තියෙනවා ඊට පස්සේ අපි එනවා තවත් ප්‍රධාන කාර්යයකට මානව සම්පත් කළමනාකරණයේ තියෙන සංවේතන කළමනාකරණය ඔය සංවේතන කියලා කියන්නේ වැටුප් දිරි දීමනා හා වෙනත් දීමනා වගේ දේවල් එතකොට මේ වගේ දේවල් නිසි ආකාරයෙන් කළමනාකරණය කරගන්න එක තමයි ඔය සංවේතන කළමනාකරණය කියන්නේ බලන්න සංවේතන කළමනාකරණය යන්නේ අදහස් වන්නේ වේතන දිරි දීමනා හා අනිකුත් ප්‍රතිලාභ ඇතුළත් वेतन पद्धति संपादने क्रियात्मक पातागनेमट अदाल मानव संपत् कलमनाकरणे अभी संवेतन कलमनाकरणे संवेतन की अन्न मुनाद बलन वेतन दिरिदीमना हा अनिकुत वक्र प्रतिलाभ वल एकतुवड अभी संवेतन आख्यन संवेतन पद्धति मूलिकांग तुनातीनो अभी मेवेन दंडो एव පළවෙනික වේතන මොනවාද වේතන කියන්නේ බලන්න සංවිධානයක සිය සේවාදායකයන්ට ගෙවනු ලබන පඩිහා වැටුප් වේතන නමින් හඳුන්වනවා ඊට පස්සේ දිරි දීමනා බලන්න දිරි දීමනා කියන්නේ මොනවාද කියලා සංවිධානයක් සිය සේවාදායකයන්ගෙන් විශිෂ්ට කාර්යඵල කරනු ලබන ගෙවීම් දිරි දීමනා එතකොට සංවිධානයක් තමන්ගේ සේවකයන් සිදු කරන විශිෂ්ට දේවල් සඳහා ගෙවන දිරිදීමනාවන් කියලා හඳුන්වනවා. ගෙවන දේවල් දිරිදීමනා කියලා හඳුන්වනවා. ඊපස්සේ අනිකුත් ප්‍රතිලාභ. බලන්න වේතන හා දිරිදීමනා වලට පරිබාහිරව සේවාදායකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවාලීම සඳහා ලබා දෙන්නා වූ ඕනෑම ආකාරයක පහසුකමක් අනිකුත් ප්‍රතිලාභ ගණයට අපි අන්තර්ගත කරනවා. සංවේතන කළමනාකරණයේ වැදගත්කම. බලන්න ඒක වැදගත්කම සේවකයන් අභිප්‍රේරණය වෙනවා. ඒගොල්ලන්ට හොඳ දිරිදීමනා ලැබෙනකොට වැටුප් ලැබෙනකොට සේවකයන් කැමති. ඊස්සේ වඩා යෝග්‍ය ආයුධම් කරුවන් ව්‍යාපාරය වෙත අද්දවා ගන්න හැකියාව තියෙනවා.
ඊටවසේ තවත් මානව සම්පත් කළමනාකරණයේ කාර්යයක් වෙත අපි එනවා පුහුණුව හා සංවර්ධනය මේක වැදගත් බලන්න පුහුණුව කියන්නේ මොකද්ද කිසියම් රැකියාවක් වඩාත් නිවැරදිව කිරීමට සේවකයන් තුළ ආත්ම විශ්වාසයක් ජනිත කිරීම වෙනුවෙන් සිදු කරනු ලබන කටයුත්තක් ලෙස පුහුණුව හඳුන්වන්න පුළුවන් මෙහිදී වර්තමාන රැකියාවෙන් රැකියාවෙහි සඵලත්වය ආරක්ෂා කිරීමට හා කාර්යක්ෂමතාවයේ ඉලංගන්වා ගැනීමට හැකියාව ලැබෙනවා. එතකොට සේවකයාට තමන් කරන්නා වූ කාර්ය හොඳ ආත්ම විශ්වාසයෙන් කරන්න සේවකයාව හුරු කරවීම අපි කියනවා පුහුණුව කියලා. බලන්න සංවර්ධනය කියන්නේ මොකද්ද? සේවක සංවර්ධනයේ යනුවෙන් අදහස් කරනුයේ සේවකයාගේ වර්තමාන ක්‍රියාකාරීත්වයට වඩා අනාගත ක්‍රියාකාරීත්වයේ ඉහළ නංවාලීමේ අරමුණින් සිදු කරන ලබන කාර්යයකි. විශේෂයෙන්ම සේවකයා සිදු කරන ලබන රැකියාව ආශ්‍රිත හැකියාවන්ට වඩා සංවර්ධනය තුළින් වර්ධනය කරනු ලබන්නේ පොදු හැකියාවන්ය. එතකොට පුහුණුවට වඩා තවත් ඉදිරියට යාමක් තමයි සංවර්ධනය කියලා කියන්නේ. පුහුණුව හා සංවර්ධනය අතර වෙනස්කම් අපි බලමු මොනවාද කියලා. පුහුණුව යටතේ තියෙන වර්තමාන රැකියාවේ කටයුතු රාජකාරී හා වගකීම් ඉටු කිරීමට සේවකයා සූදානම් කිරීම. සංවර්ධන යටතේ අනාගත රැකියා කටයුතු රාජකාරී හා වගකීම් ඉටු කිරීමට සේවකයා සූදානම් කිරීම. අනාගතයේදී හටගන්නා වූ තත්ත්වයන්ට හුරු කරනවා. ඒක සංවර්ධනයේ තුල සිදුවෙන දෙයක්. වර්තමානයේද තමයි පුහුණුව සිදු කරන්නේ. සාපේක්ෂව කෙටි කාලීන වැඩසටහනක් පුහුණුව කියන එක සංවර්ධනය කියන එක සාපේක්ෂව දීර්ඝ කාලීන වැඩසටහනක්. සාපේක්ෂ පිරිවැය අඩුයි පුහුණුවේ සාපේක්ෂ පිරිවැය වැඩි සංවර්ධනය තුළ තරමක් පටු පරාසයක වැඩසටහනක් පුහුණුව තුළ තියෙන්නේ සංවර්ධනයේ පුළුල් පරාසයක දිව්‍යාන වැඩසටහනක්. කාලීන අවශ්‍යතා ඉටු කිරීමට ප්‍රතික්‍රියා දැක්වීමේ ක්‍රියාවලියක් තමයි පුහුණුව. අනාගත අවශ්‍යතා ඉටු කිරීමට පූර්ණ ක්‍රියා දැක්වීමේ ක්‍රියාවලියක් අපි කියනවා සංවර්ධනය කියලා. එතකොට පුහුණුව වර්තමානයට වැදගත් වෙනකොට සංවර්ධනය අනාගතයට තමයි වැදගත් වෙන්නේ. හොඳට මතක තියාගන්න. පුහුණුව හා සංවර්ධනයෙන් සේවා යෝජකයාට අත්වන ප්‍රතිලාභ කිහිපයක් පහත දැක්වේ. බලමු ව්‍යාපාරයට ලැබෙන වාසි. සේවක දැනුම කුසලතා හා ආකල්ප යාවත් කාලීන වෙනවා. සේවකයන්ගේ කාර්ය සාධනය වර්ධනය වෙනවා. නිමැවුමේ ගුණාත්මක භාවය වර්ධනය වෙනවා. සේවකයන් අභිප්‍රේරණය වෙනවා. සේවක පක්ෂපාතීත්වයේ ඉහළ යනවා ව්‍යාපාරයේ කෙරෙහි තියෙන. සේවකයන් අතින් නැතිවන වැරදි හා නාස්ති අඩු කරගන්න පුළුවන් වෙනවා. සේවක ප්‍රවාසිතාවේ අඩුවීම. ප්‍රවාසිතාවේ කියලා කියන්නේ සේවකයන් වැඩට නොපැමිණීම අඩු වෙනවා. එතකොට හැමදාම සේවකයෝ උත්සාහ කරනවා වැඩට පැමිණෙන්න. ඊට පස්සේ බලන්න. සේවක පිරිවැටුම අඩුවීම. සේවක පිරිවැටුම කියලා කියන්නේ රැකියාව අතහැර යන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට හොඳ පුහුණුවක් සංවර්ධනයක් දුන්නම මේ වගේ දේවල් සේවා යෝජකයාට ව්‍යාපාරයට ලබා ගන්න පුළුවන්. පුහුණුව හා සංවර්ධනයෙන් සේවකයාට අත්වන ප්‍රතිලාභ. සේවකයාට ලැබෙන වාසි. බලමු. රැකියා තෘප්තිය වැඩි වෙනවා. කාර්යසාධනයේ ඉහළ යාම නිසා ලැබෙන මූල්‍ය ප්‍රතිලාභ වැඩි. උසස් වීම් ලැබීමේ ඉඩ කඩ පුළුල් වෙනවා. සේවක දැනුම කුසලතා හා ආකල්ප වර්ධනය වීමෙන් සේවක වටිනාකම් ඉහළ යනවා. නව අත්හදා බැලීම් සිදු කිරීමට අවකාශ ලැබෙනවා සේවකයාට. අතිරේක ප්‍රතිලාභ ලබා ගැනීමට සේවකයාට හැකියාව ලැබෙනවා. ශිෂ්‍යත්වයන් විදේශ සංචාර වගේ දේවල්. එතකොට පුහුණුව හා සංවර්ධනය වුණාට පස්සේ සේවකයෙක්ට මේ වගේ වාසි ලබා ගන්න පුළුවන්. සේවක පුහුණු කිරීමේ හා සංවර්ධනය සඳහා විවිධ ක්‍රම යොදා ගන්නා අතර ඉන් ක්‍රම කිහිපයක්. සේවකයන් පුහුණු කරන්න යොදා ගන්නා ක්‍රම, සංවර්ධනය කරන්න යොදා ගන්නා ක්‍රම. බලමු මොනවාද කියලා. ආධුනිකත්ව පුහුණුව. අපි දන්නවා ආධුනිකත්ව පුහුණුව අපි කතා කරලා තියෙනවා. රැකියා ස්ථාන පුහුණුව, රැකියාවන් අතර පුහුණුව, භූමිකා රංගනය. කියන්නේ රඟ දැක්වීමකින් ඒක මෙහෙමයි කරන්න කියලා නිරූපණය කරලා පෙන්නනවා. එතන සමාකරණයේ ආකෘති පුහුණුව, සංවේදීතා පුහුණුව. එතකොට ඔයගේ දේවල් අපිට දක්වන්න පුළුවන් සේවකයන් පුහුණු කරන ක්‍රම විදියට. එතකොට මේවා විභාගෙදී අහනවා ප්‍රශ්නවල. ඒක නිසා මේ කොටස් හොඳට පාඩම් කරගෙන යන්න. සේවකයන් චලනය.
මේකත් මානව සම්පත් කළමනාකරණයේ තවත් කාර්යයක්. සේවකයන් චලනයේ වචනාර්ථයෙන්ම තියෙනවා සේවකයන් වෙනස් කරන එක. බලන්න. සේවකයන් චලනයේ යනුවෙන් අදහස් කරන්නේ සේවා දායකයාගේ සේවා නියුක්තියේ ඇතිවන වෙනස්කම්. එතකොට ඒ සේවක චලනය සිදු කරන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. උසස් කරන්න පුළුවන්, මාරු කරන්න පුළුවන්, ඉවත් කළා දානව ව්‍යාපාරයෙන් සේවය අවසන් කිරීම. එතකොට ඔවගේ කොටස් හරහා සේවකයන් චලනය කරන්න පුළුවන්. බලන්න. හරි. අපි එහෙනම් මානව සම්පත් කළමනාකරණය සම්බන්ධව 7 වෙනි වීඩියෝ එකෙන් සම්බන්ධ වෙමු.